මංගි මිනිසියත් එක්ක අවුරුදු 20ක් පවුල් කෑවා. ඒ අවුරුදු 20ක් ගෙව්වේ අපායක. මට තවත් එයත් එක්ක ඉන්න බෑ. තමුන්ට දරුමල්ලෙමේ නැද්ද? එක දුවයි. තාත්තගෙම දුව. ඉස්කෝලේ යන කාලෙම එක එක පැනලා ගියා. ඇත්තම කියනවා නම් සර් මම මෙච්චර කල් ඒ මිනිහත් එක්ක හිටියේ දරුවා ගැන හිතලා. දැන් මට මොනවා වුණත් එකයි. ඒකයි මං වෙන් වුණේ. දෙන්න ඩිවස්ලා දින්නේ. නඩු දාලා තියෙන්නේ. ඒ මිනිහා මගෙන් පලි ගන්න ඕනවට ඩිවෝස් එක දෙන්නේ නැහැ. වෙන් වෙලා අවුරුද්දකටත් වැඩි. මම කොළඹ බෝඩින් කාමරේක රස්සාවක් කරගෙන ජීවත් වෙනවා සර්. පේරෙන්න බැරිම තැන මං මේ ආවිස. එයා කොහොම හරි මං ඉන්න තැන හොයාගෙන මට එතෙන්ට ඇවිල්ලා බනිනවා. මට යන්න කතා කරනවා. මාව මරනවා කියනවා. තර්ජනය කරනවා සර්. මාව මරන්න හිතුනොත් එයාට ඒකත් බැරි නෑ සර්. මම මේ එන්ජිය දාන්න ආවෙත් මගේ ආත්ම ආරක්ෂාවට සර්. දස් 19 ජූලි මාස 19 වෙනි දින පොලිස් හදිසි ඇමතුමංශයට අපරාධයක ඇමතුමක් ලැබෙනවා. ඒ ඇමතුමේ සටහන් වන්නේ පිළියන්දර ප්‍රදේශයේ නුදුරු පාලු බාගෙට සාදමින් තිබූ නිවසක තිබී කාන්තා මලසිරුරක් සොයාගත් බවයි. අද අපි කතා කරන්නේ ඒ කාන්තාවගේ අබිරහස් මරණයේ සුළු මුල ගැන. සේනම් රැඳී සිටි මේ අපරාධ පරීක්ෂණ අපරාධ නිරීක්ෂණ ටෙලිවාර්තාකරණය 119. Saksi aku akan pulang ini. Harusnya.
කොටස මෙතෙන්ට ආවේ? සර් මම වත්ත උඩහ සුද්ධ කරන්න යනවා. මෙතනද තියනවද මෙතෙන්ට? ඔව් සර් මම දවස් ගානේ මැනවා හැබැයි දැන් සතියක විතර එන්න බැරි වුණා. මේ බොඩි එක අකිල කොට වෙන කවුරුවත් හිටියද මෙතන? නෑ සර් මම කවුරුවත් දැක්කේ නෑ. සාක්ෂි මොනවද සම්බුද? නෑ සර් මොකද සාක්ෂියක් කමුන්නේ. තමුන්ට සමහරට පොලිසියට කට උත්තරයක් දෙන්න එන්න වෙයි. හොඳයි සර්. 119 මෙඩිකල් රිපෝට් එක ඇරියට මේ ගෑණි කෙනාගේ මරණ සිද්ධ වෙලා තින්නේ සමුහ දූෂණයක් නිසා. එහෙම නැත්නම් වෙනත් කිසිම ක්‍රමයක් මේ ගෑණි කෙනා මරන්න යොදාගෙන නැහැ සර්. මුලින්ම හතර දිනක් ඒ ගෑණි කෙනාව දූෂණය කළා තියෙනවා සර්. ඊට විනාඩි 20කට විතර පස්සේ තමයි තව 12 දිනක් එයා දූෂණය කළා තියෙන්නේ. මේ ගෑණි කෙනා මැරලා හිටපු ගෙදරට යන්න තියෙන්නේ වාහන අඩු පාට පාරක. ඒ આવට ආයට ආගේ වාහන හොඳට මතකයි. ඒකනේ සර්. ඒ හැමෝම කියන්නේ ඔය කියන දවසේ ඒ පාරෙන් කට්ටින වාහනයක් ගියේ නෑ කියලා. හෑන්ඩ් බෑග් එකේ මොනවද තිබුණේ? අයිඩෙන්ටිටි රුපියල් 1750ක මුදලකුයි ලිප්ස්ටික් එකයි පොඩි කණ්ණාඩියකුයි සර්. ආස තව පොඩි සෙන්ට් එකකුත් තිබුණා සර්. හෑන්ඩ් ෆෝන් එක හම්බුණා නම් ගොඩක් සාක්ෂි හොයා ගන්න තිබුණා. කමන්නේ අයිඩෙන්ටිටි නෝ. ඉතන කවුද? ඉතන කවුද? මේක යුරම් ස්ටන්ඩාවති ගෙදර. තම යුරම් ස්ටන්ඩාවති කවුද? කවුරුවත් නෙමෙයි. තමගේ නම මොකද්ද? ඊඑම් උපනන්ද. ඒකනායක මුදියන්සේලාගේ උපනන්ද. චන්ද්‍රාවතිගේ අයිඩෙන්ටිටි දෙන මේ ගෙදර ඇඩ්‍රස් එක. තම ගාව දන්නේ? ඒක මගේ කවුරුත් නෙවෙයි සර්. ඇයි දෙයනේ මගේ පාඩුවේ මට එන්න දෙන්නේ නැත්තේ? මං හිතුවා ඔය ගෑන්ට හොම් දෙයක් වෙයි කියලා. චන්ද්‍රාවති තමුන්ගේ මෙම්බෙලා කොච්චර කල් වෙනවද? ඊ ගෑනි සල්ලාල ගෑනියා. අම්ම පැරිදි පාර යන ගම කොහොමද දුව හදන්නේ? හිටියේ එකම කෙල්ල. ඉස්කෝලේ යද්දි පැල්ල ගියා. අම්මගේ වැරදි හින්දා. රණ්ඩු වී හරි අපි දෙන්න නැගිටීටි කෙල්ල නිසා. කෙල්ල ගෙදරින් ගියාට පස්සේ අපි දෙන්න නැගිටීටි නෑ. ඊට පස්සේ ගෑනෙක් ගියා. එතකොට නීතියෙන් වෙන් වුණාද? දැස. ඕකගේ කසාද ඇති තාම තියෙන්නේ මට. බොහොම අමාරුයි. මං ඕකේ හොවාගෙන ගියා එක්කන් එන්න. දෙතුන් පාරක් ගියා. ඊට පස්සේ මං අල්ලලා දාලා නිකන් හිටියා. ඇයි? ජෙසිකා කියලා නම වෙනස් කරගෙන බෝඩි මට වෙලා රස්සාව කරා. ඒ පැත්ත කවුරුවත් චන්ද්‍රාවති කියලා දන්නේ නැහැ සර්. ඕකේ ගෝරමිනියට කියලා මට ගැස්සුවා. ඊට පස්සේ මං පැත්ත පළාතේවත් ගියේ. කවුද? චිරදාසි කියලා. හැමෝම කියන්නේ දෙලපී දිනේ කියලා. මහත් පාව කරපු එකේ ගේ වැඩේ තමයි ගමේ ඉඳන් කොළඹට එන කෙල්ල විකුණන්නේ. වට පිටාව මිනිස්සු කියන්නේ. දැන්ද නැගිට්ටේ? ඊයේ පාටි ආතල් ඇතිනේ. ඊයේ පාටි? ඊරේ කොහොමද දන්නේ? ඊයේ පාටියට ගිහිල්ලා එනකොට රෑ 12ත් පහු වෙලා. මට වීල් පාක් එකේ උන් කිව්වේ. වැනි වැනිලු ආවෙනේ. වෙන මිනිස්සු බොනකොට ගැහණු බයිනවා. යකෝ මිනිහා එක්ක එකට චීස් කරන්න පුළුවන් ගැහණියෙක් හම්බෙනවනම් ෂා
Maruni. Ettede. Paula Lankawata awa mo idike kiyannako. Eki ya pahu innae. Eki dannawa me dæli pihijine kiyanne kawuda kiyala. Eki Lankawata awot eki wai eki ge aluth manamale awai dennama hoyan giilla man ivarayak karanawa kiyala kiyala tiyenne. Gewal laga Chandiyek nan innawa. Eith kisi wedak nae ne. Ai Chandigamak karaganna onada? Kiyanda ekemma ape miniha pereeda dorakata dævilla saddyak dæmma halu. Mata aranchi una. Me area ekata pitin ævilla kawatawas sadda daanna man ida tiyanne. Eith itin Jessica lagen kisima support ekak nae ne. Ai? Eya sadda daanna awama man scene ekata enter una kiyemuko. Jessica nikan hari kiwwot Paul prashna walata atha daanna epa kiyala. නිකම්ම නෝන්ඩීනේ අනිත් එකේ තින් ජෙසිකලා ඉන්නේ ලොකු ඔළුවෙන්නේ ළඟ පාත තනියම ඉන්න ගෑණියෙකුට කරදරයක් වුණාම ඔහොම කියලාද ගැලවෙන්නේ මහා ලොකු චණ්ඩියා දැලි පිහිජිනේ හරි හරි ජෙසිකා ඔයාගේ ඕඩරේ තියෙනවා නම් ආයේ යාට මේ පැත්තට එන්න තහනම් හැබැයි ඉතින් අපිටත් උදව්වක් ඕන එහෙනම් අපි ගියා අමානුෂික ලෙස සමූහ දූෂණයකින් ඝාතනයට ලක් වූ ජෙසිකා නෝත් චන්ද්‍රාවති වයස අවුරුදු 41ක් වන කාන්තාවක් වුණා. ඇයව ඝාතනය කරන්නට ඇත්තේ කවුද? ඇගේ සැමියා පවසන පරිදි දැලිපිහි ජිනේ නෝත් ජිනදාස ඇගේ අනියම් පෙම්වතා වුණා. ජිනදාස කාන්තාවන් සල්ලාලයන්ට අලෙවි කරන බව ඇගේ සැමියා පොලිසියට ප්‍රකාශ කිරීමත් සමගම ජෙසිකාව සමූහ දූෂණය කළ ඝාතනය කරන්නට ඇත්තේ ජිනදාස බව සැකයක් මතු වුණා. ඒත් සමගම පොලිසිය ජිනදාස වටා පරීක්ෂණ කටයුතු ආරම්භ කළා. Gate වරපන් අනේ මට සනීප නැජිනේ ඇයි කරදර නොකර යන්නකෝ සපසනීපට බෙහෙත් කරන්න තමයි යකෝ ඇවිල්ලා ඉන්නේ ගේට්ටු වරපන් මම මේ බෙහෙත් බීලා නිදි ජිනේ ඇයි මට කතර කරන්න එතු යන්නානේ Jessica? Jinayi? Kavada indaladu mage gemuru karanna patan gatte. Murakarayo dala rakinda tarang oba watna gæniyedda bang? Man aave oba kiyapu boruwa atata malla ganda. Mona boruwada?
මං උඹට ඉස්සෙල්ලා කෝල් කරනකොට උඹ 50000ද නේද හිටියේ? දැන් ওই ජේතුවට ඇඳගෙන මගුල ගිහිල්ලා ආවේ ලෙඩ සනීප වෙලාද? මං ගිහින් බෙහෙත් ගන්න. බෙහෙත් ගන්න? කෝ පෙන්න බම් බාන්න බෙහෙත්. කරුණු කාරණා විමර්ශනය කිරීමේදී මේ සිදුවීම පිටුපස දැලිපි ජිනේනෝ ජිනදාස සිද්ද බවට ප්‍රබල සැකයක් මතු වුණා. ඔහු කෙරේ තිබුණු පෙරවැරදි සොයා බලද්දී පොලිස් පොතේ චෝදනා රසක් ඔහුට එරෙහිව ලියවි තිබුණා. ඒ අනුව ජිනදාස ජෙසිකාගේ මරණේ ප්‍රධාන සැකකරුවෙක් බවට පත් වෙනවා. නමුත් සාක්ෂි පොඩුවවල් නොමැතිකම නිසා පොලිසිය පරීක්ෂණ කටයුතු දිගටම කරගෙන යනවා. මොකද මේ කවදාවත් කුලප්පුවක්. ඔව්. කුලප්පුව ඇදිලා තියෙන්නේ. අනේ මේ බාරීට දීපිකා පදුකෝන්නේ. බලයන් නාගිච්චි යන්න. මොකද මා ලොකු සීන් නේ. මොකද බන්දා ලොකු සීන් එක. මගේ යාළුවෙකුට උඹ සත්‍යයක් දාලා තියෙන. මන් දන්නේ අදු ගිනියේ යාළුවෙක් කියලා. ඌ කතා කරන්න පටන් ගත්තෙම තිත්ත කුණු හරපෙන්. කුණු වෙන්න බීලාද කොහෙද? හරි හරි බං. ඌ ආයේ හෙට කතා කරයි. හොඳට කතා කරපන්. අර එදා ෆෝන් එකේ ෆොටෝ එක පෙන්නපු එකනනේ. ඔව් ඔව් ඌ තමයි. ආව් මනමාලා hinaව. මේ ඒක නෙමේ. අර වැඩේට මොකද කියන්නේ උඹ? ඌ නම් සල්ලි කඩබ්බං. ජීයා කටේ දතුත් නැති නාගී මේ හිතන්න එපා මං සල්ලි වලට ඔය රස්සාව කරනවා කියලා. ඊට පස්සේ මගේ නම්බර් එක දෙනවා නම් මට ඔහුගේ ෆොටෝ එකක් හරි ඉවන්න ඕනි. තේරුණාද? කියපන්. ජිනේ අයියා, ඊ නිවුස් බලවද? නෑ. ඇයි මොකද සීන් එක? මාර වැඩේ ජිනේ අයියා. පාළු ගෙදරක මරලා දාපු ගෑණියෙක්ගේ බොඩි එකක් පෙන්නුවා. ඇරපු අතන් නෑ ජෙසිකාමයි. දවස් ගානක ඉඳන් ජෙසිකා අතුරු දහන්නේ නේද? මේකද දන්නේ නැති ජිනේ අයියා. ඔබ මේ කතාව කාට හරි කිව්වද? නෑ ජිනේ. මං කිව්වේ නෑ ඒ කාටවත්. එහෙනම් ওই විදිහට හිටපන්. ඕන් නැති ඒවා කියවන්න ගිහිල්ලා අපිටත් කට උත්තර දෙන්න යන්න වෙයි. මේ තියෙන ප්‍රශ්න මතුවට තව නිදා ගන්න බෑ. මගෙන් කන්න නැතුව පාඩුවේ ඉඳපන්. කියන දේ කරනවා කරන දේ කියනවා ඔය කියන ජෙසිකාගේ මිනිස්සුන්ට මං ගහපු එක ඇත්ත සර් අනිත් එක ජෙසිකාත් එක්ක පොඩි සීන් කෝන් නැත්ති පිට එකක් ඇත්ත හැබැයි සර් ඊට එහා කිසි දෙයක් මං දන්නේ නැහැ අපේ දවස් ගානක් ජෙසිකා නැතුව ඉන්නකොට හොයලා බලුවේ නැද්ද මම ඒ මොන රුදාවකටද සර් තමසේ ජෙසිකා ගැණියන් පෙම්වතා මේකයි සර් ඔබ කොහොමද මම කියන්නේ ජෙසිකාගේ අනියම් පෙම්වතා මම නෙමෙයි සර් ජෙසිකාගේ අනියම් පෙම්වත 21 කෙනෙක් මේක දවස් ගානක් පේන්න හිටියේ නැති වුණාම සර් මං හිතුවේ මේක කවුරු එක්ක හරි ටුවර් එකක් ගිහිල්ලා කියලා. නැ දෙන්න අතර ලොකු සම්බන්ධතාවයක් නැහැ.
එහෙනම් ජෙසිකා ඉස්සරහා වීරයාගේ ජෙසිකා මිනිස්සුන්ට ගැහුවේ? මේක පොඩි සීන් එකක් සර්. ඌ මට ෂේප් එකේ කතා කළා නම් මං අතපය විසි කරන්නේ නැහැ සර්. ජෙසිකා 40 සහතික දෙන්න තමුන්ට ගෑනු කේස් කීයක් තිබිලා තියෙනවද? තමුසේ ගෑනු එක එක්කෙනාට විකුණලා තියෙනවා. ජෙසිකාටත් හොඳ හොඳ මහත්තුරු සෙට් කරලා දීලා තියෙනවා නේද? හොඳ මහත්තුරු ජෙසිකාට සර් ජෙසිකා මට දිනේ අයියේ කිව්වට ඒකේ 41 මට 35 ඒ නාකි මල හොන්තු ළඟට මං ඕන නම් දෙපාරක් යන්න ඇති සර් ඒකිට පොලිස් සර් මම ඉස්සෙල්ලා කරන්නේ උදාහරණ නරක හරි මහත්තුරු සෙට් කරලා දීලා තියෙනවනේ ඒකිට මහත්තුරු දරස්තලල්ද කියලා නෑ සර් මාත් ඒකිට මගේ යාළුවෝ සෙට් කරලා දීලා තියෙනවා හැබැයි සර් ඒක ඩීල් කරලා නෑ ජෙසිකා මැරෙලා ඉතනෙක තමුගේ යාළුවෝ සෙට් එකක් නේද නෑ සර් එතන එකෙක්වත් මං අඳුරන්නේ නෑ එදා වෙච්ච කිසිම දෙයක් මන් දන්නේ නෑ මං උඹව මරන්න ආව කියලා. උඹට නිකමටවත් මතක නැහැ නේද? අවුරුදු ගානක් පවුල් කවපු මිනිහා කියන එක. නෑ. කතා වුනේ නෑ. පොලිසියෙන් කියලා තියනවා නේද මට ඊට පස්සේ කරදර කරන්න එපා කියලා. පොලිසියේදී හරි උසාවියේදී හරි හම්බෙමු. එතරම් මෙහෙ ඉන්න ඕනේ නෑ. ජෙසිකා? කවුද මේ? මමද? මම මේකේ කසාද මිනිහා. මේකේ ජෙසිනා නෙවෙයි. චන්ද්‍රවති. තමුසේ කවුද? මම කවුද? මම කවුද කියලා මේ පාරේ පොඩ්ඩක් වටපිට සෝදිසි කරුවා නම් දැනගන්න පුළුවන්. වැඩි කතා ඕනේ නැහැ. මේ ඒරියා එකට පිටින් බහලා කාටවත් සද්ද දාන්න බෑ. එයිදී යන්න පුළුවන්. මම ආවේ මගේ කසාද ගෑනියව හම්බෙන්න. අවුරුදු ගානක් ඉඳලා මම මේ මිනිහත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ කියන්නේ ඇයි? පොලිසියනුත් කියලා තියෙන මේ මිනිහට මට කතා කරන්න එපා කියලා. හරිනේ. කසාද ගෑණික කටින් මහගත්තනේ පොලිසියෙන් පනිෂ්මන්ට් එකක් කනවද මගෙන් පනිෂ්මන්ට් එකක් කනවද තීරණය කරන්න තමුසේ දැන් ඉතින් හොඳ ඉතින් යනවා මෙතනින් මම ආවේ මේ ගෑණි හම්බෙන්න තමුසේ දන්නවද මේකේ මිනිස්සු කීයක් පාස් කරපිය කියද්දි කියලා දැක්කද දිනේ අයියේ තමන්ගේ කසාද ගෑණිට මේක කියන කතා මේ තමුසේ වගේ පෙන් දෙක් ගත්ත ඕනම ගෑණියෙක් වටේ යනවා තමයි මිනියෝ දැන් ඉතින් පවුනොදී මෙතනින් යනවා යන්න මේ අනුන්ගේ පවුල් ප්‍රශ්න වලට දැන් නේතු පරිමිණි යන්න මොකද බම්බ කිව්වේ අනුන්ගේ පැන්සල් අය මේ මම මේක දේශයෙන් අතාරින්නේ Thank you.
විස්සගේ බොඩි එක ළඟ තිබිච්ච හෑන්ඩ් බෑග් එකේ මේකප් සෙන්ට් එහෙම තිබුණා. ඒ කියන්නේ ජෙසිකා එතෙන්ට ගිහින් තියෙන්නේ කැමැත්තෙන්. මේ සිද්ධියට සම්බන්ධය ජිනේ ගයි නම් එයා එතනට ආවේ වාණික නෙමෙයිද සර්? මට හිතන විදිහට කට්ටිය වෙන වෙනම ඉන්නේ. එතකට සර් ජෙසිකාගේ මරණය හම්බෙන් සිද්ධ වෙච්ච දෙයක්ද? ඔව් ඒකට හොඳම උදාහරණේ තමයි මේ කට්ටිය කවුරුත් කණ්ඩම් පාවිච්චි නොකරපු එක. රේප් සීන් එකෙන් පස්සේ මරන්න උමනා තිබුණා මෙච්චර සාක්ෂි තුරු වෙන්නේ නැහැ. වෙච්ච දෙයින් ජෙසිකා මැරෙන්න ඇති කට්ටිය බයලා දුවන්න ඇති. ඒක සර් ජෙසිකාගේ ෆෝන් එකට මොකද උනේ? සාක්ෂි හොයාගනින් කියන බයට ෆෝන් එක අරන් ගිහිල්ලා සිම් එක ගාලා විසිකලා දාන්න ඇති. තාමත් ෆෝන් එක වැඩ නැහැ. එතකොට හෑන්ඩ් බෑග් එක අරන් ගියේ නැත්තේ? හෑන්ඩ් බෑග් එක තිබුණේ බොඩි එක ළඟ නෙමෙයිනේ. දකින්න නැතුව ඇති. ප්‍රොසෙස් දෙයක් වුණාම කට්ටිය බයවලා දුවන්න ඇති. ජෙසිකාව හම්බෙන්න යන එක නැවැත්තුවේ ජෙසිකාගේ අනියම් පෙම්වතා පහර දුන්නට පස්සේ. තමුන් එදා ජෙසිකාට මරණ සරජනය කළා. ජෙසිකා ගැන පොලිසිය පැමිණිල්ලකුත් දැම්මා. පොලිසියෙන් තමයි තමුන්ට අවවාද කළේ එහි අනේක නවත්තන්න කියලා. එහෙම නේද? ඒ අනේක නවත්තන්න ඒ කී තාමතා දාපු බොරු පැමිණිල්ල. මම මෙහි යන්නේ එක නැවැත්තුවේ පොලිසියෙන් කිව හින්ද නෙවෙයි. මම එදා හිතාගෙන ආවේ ආයේ එහෙ යන්නේ නැහැ කියලා. තම මේ දවස්වල ડોක්ටර් කෙනෙක්ගෙන් ට්‍රීට්මන්ට් ගන්න ඕනේ. මේ පොඩි පෙනහළු ප්‍රශ්නයක්. පෙනහළු ප්‍රශ්න වලට මනෝවෛද්‍යවරු හම්බෙලා බේත් ගන්න යනවා කියලා මම දන්නේ අදනේ. පහුගිය දවස්වල දේවාල ගානේ ගියා. දැන් මනෝවෛද්‍ය ප්‍රතිකාර ගන්නවා. අපි හැමදේම දන්නවා. කියනවා මොකද සිද්ධ වුණේ? ඒකගේ ආත්මේ මං වටේ සැරිසරනවා. ඒකේ මැරෙනකොට මං මතක් වෙන්නේ නැති. ඒකයි ඒකගේ ආත්මේ මං වටේ සැරිසරන්නේ. ජෙසිකාගේ ආත්මේ තමු වටේ සැරිසරනවා. එහෙම නැත්නම් තමුගේ හෘද සාක්ෂිය තමුන්ට වද දෙනවා. ඇත්ත කියනවා. ජෙසිකාගේ මරණයට තමුන් සම්බන්ධයි. නැස අනේ නේ ජෙසිකාගෙන් පරිගැනීමේ අරමුණෙන් උපනන්ද විසින් මේ සිදු කළාද? ඇයට පාඩමක් උගන්වනු මිස ඇය මරා දැමීමේ චේතනාවක් ඔහු තුළ නොතිබුණේද? ඇගේ මරණය පිළිබඳව ඔහු තුළ මෙතරම් කම්පනයක් ඇති කළේ නිසාද? කාලයක් තම බිරිඳව සිටි තැනැත්තියව මැරයන් යොදා දූෂණය කිරීමට තරම් හිත හදා ගැනීමට උපනන්දට හැකි වේද? සියල්ල පැටලුණු නූල් බෝලයක් වගේ වුණා. ජිනේ මෙන්ම උපනන්දද සැක්කරුවන්ගේ ලයිස්තුවට ඇතුළත් වුණා. නමුත් කිසිදු සාක්ෂියක් නොතිබුණු හේයින් පොලිස් පරීක්ෂණ කටයුතු තාවකාලික වැන්හිත්. 119
Malli, pada minat. Kya? Me, me podi perasaan tiennu isi dengan. Pada keliru ya mak? Kau tu? Arengko, arengko. Hey, hey. Kamu kau tidak mahu video si alu untuk siapa kari? Me, alu ada kan? Me, mama alu ada kari, ne? Kamu bagi party ada kerang kita, hari tu? Hey, mana kerang tu? Eh, siapa ni kasaraya? Ada apa kari? Hey, gila kari buat kerang? Ikan kerang ni, papa. Mana itu muda? Ada apa kari kita? Papa. Ane, wajin nama, papa. Ada walang lagi. Budukan apa? Bukan baru budukan nama. Papa, ane, wajin nama. Ada walang ini, papa. Ada walang ko. Pagi ane, papa. Hai, kau apa ini? Ane, bang, ini papa wajin nama. Double PC. Ada walang. Mee ay, mee agi alu sette kay, magi phone shoppe kudu battang kala demma sir. Hetu? Muu maha rastha dukare ek sir. Muu I muke alu sette kay, town ne ka pura raganwa dawasam. Rastha du gana mulu dawasam pura ma. Maha rastha dukare. Mae phone ne kella sir ma mee ad duna hadan ne kiyala. Mee asa ekiti vitte video agi mee agi alu unte share karala. Munad video. Sir, magi girlfriend ki video agi sir. Girlfriend. Aye dene ki video tippa. Killoi, na ki ganun ki video. Me atra siduwana ahambu daivopagata siduwimak. Me siyalla wenas karanawa. Jude Lakshyanage durakathanaye thibu niruwath darshana athara miyagiya Jessica age video ekuth thibuna. E pilibandawa polisiya prashna karaddi Jude visin sangunu rahas bohomayak polisiya idiriye wamaranawa. Mama lau kerana kelir. Mama yang tegak lassana jiwitnya patangkan naya dan. Mama ikut awat kiu ani. Orang orang kalau belum nabi inna ni bas hold ber tu orang darah minisu enni. Danwa daya maging ayuh di. Arah khanna maging balang ini anti kau di kira. Mama gua kau hidupan pisu gaya ni akuin nanti kira. Hari hari inno ko dekak bilam kata kelom. Mati pa. Meet pas se. Mage passing ini pak. Passing ini mau dekut. My girlfriend mage ngahabi. Kau deh bus hold lagi itu anti tu kira. Oya kisah dia kau ni ni. Mangkin dia dah hujan. Oya oya ke girlfriend ni kau orang dia kerja ni. Hebei. Api sate dia kerja dia kau thambah winno. Net tambang oya yani yani dana teno. Auntie, kerja ni naik tu ni mana sah? Mama India sah, putuma kain tiagin. Atmai sah, mata ya marah ni tu. Tepat atas saya alu ke katu ella, ke selasum kelani. Naik sah, marah ntar orang kain tiak kau tu, manusia ke marah ntar orang mak hidah iye ne. Mama hitang itu benar dia akar. Jadi kalau auntie mau bayar kerja, saya kharadarin beri nai mama hitang itu.
හිතලා තමයි උඹගේ අමාරුව මෙහෙමවත් හොඳ කරන්න පුළුවන්ද කියලා බලන්න තමයි මම මේ දේ කරේ. අල්ලා උඹ මගේ කොච්චර දේවල් කඩවඩ වෙනද? මම කිසි දෙයක් ඉල්ලුවද? උඹනේ හැමදේම මට දුන්නේ. අදින් පස්සේ මට උඹගෙන් කිසිම දෙයක් එපා. මට මගේ පාඩුවේ ඉන්න දීපන්. Hello, malam hari Ella apa call keran ni? Abi jodgi wedi tapi lagi ni. Bodo lagi kat taran barang meten deh. Baik tak meten mati ya na? අවසානයේ සියලු ගැටලු ලිහිල්ුණා. ජුඩ් සහ මිතුරන් විසින් කරන ලද අමානුෂික දූෂණයේ හේතුවෙන් ජෙසිකා මිය ගිය බවට අවසානයේ ඔප්පු වුණා. නොසෙදෙන කාමාශාවකින් පෙළමින් ඒ පසුපස හඹා ගිය ජෙසිකාට අවසානයේ තම ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිද්ධ වුණා. අපරාධය සිදු කර ගැලවී යාමට නොහැකි බව අවසානයේ ඔප්පු වුණා. ලබන සතියේ 119 නී සටහන් වූ අපරාධයක තොරතුරු ගෙන එන තෙක් අදට අපි ඔබගෙන් සමුගන්න. මතක තියාගන්න. අපරාධයක් දුටු තැන අමතන්න 119 ඉල්ලෙනවා.